අයිබෝවන් හරිතේ හරියට ගිනින සිත්‍රිවි උදැස්සන පුවත් විකාශයයි මේ මමරුවනිකා කුමාරදාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මහා ශිවරාත්‍රි දිනයාදයි සතියක් යනතෙක් පෙළපාලි සහ රැලි තහනම් පොලිසියෙන් නියෝගයක් වසන්ත මාති වූ සෞදියේ රියාද් හෝටලය යළි විවෘත කෙරේ ලෝපුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිවරාත්‍රි දිනය අදයි. ඒ වෙනුවෙන් අද උදෑසන සිට දිවිනේ සෑම හින්දු කෝවිලකම පුද පූජා පැවැත්වෙනවා. හින්දු දහමේ ප්‍රධානතම දෙවියන් ලෙස සැලකෙන ශිව දෙවියන් නමස්කාර කිරීම මහා ශිවරාත්‍රියේ ප්‍රධානතම අරමුණයි. උමයන්ගනාව විසින් ශිව දෙවියන්ට කළ පුද පූජාවල ප්‍රතිඵලයක් ලෙස මහා බ්‍රහ්මයාට නැවත මැරීමේ බලය හිමි වූ රාත්‍රිය මහා ශිවරාත්‍රිය ලෙස හඳුන්වන බව හින්දු පුරාණයේ සඳහන් වනවා. එමෙන්ම ශිව පාර්වති විවාහයේ සිදු වූ දිනය ලෙසද මහා ශිවරාත්‍රිය දිනය හින්දු බැතිමතුන් අතර ප්‍රචලිතයි. එවන් උතුම් වූ කරුණු පදනම් කරගනිමින් ශිවරාත්‍රියේදී පහන් දැල්වීම, ශිව රූපය කිරිවලින් නැහැවීම ආදිය මගින් හින්දු බැතිමතුන් ශිව දෙවියන්ට පුද පූජා පවත්වනවා. මෙලෙස පුද පූජා පැවැත්වීම තුළින් මෙලබොතී පරලොවදී නොයෙක් සැප සම්පත් ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙවර මහා ශිවරාත්‍රිය දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සිය සුභාශිංසනය කර සිටියා. මිනිසා තුළ නිදන්ගතව ඇති මමත්වය හා අහංකාරත්වය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥා ලෝකයේ පැතිරේව යන ප්‍රාර්ථනෙන් යුක්තව සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස ශීලයේ සමාදන් වන්නා වූ මහා ශිවරාත්‍රිය දිනය වෙනුවෙන් මෙම සුභ පැතුම් යොමු කරුණේ සමස්ත ලෝකයටම ශාන්තිය උදාවේව යන ප්‍රාර්ථනයද සමකෙන් මෙදින නොනිදා රැය පහන් කරමින් එම කාලය තුළ ශිව දිවෙන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන තමන් අතින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබී දුක්ඛ දෝමන සයන් දුරස්වේ සිතර ශාන්තියත් නිතර කාර්යයන්හි ජයග්‍රහණයත් අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි. එයනුව මහා ශිවරාත්‍රි උපවාසය මිනිස් සිත්හි හටගන්නා නපුරු සිතුවිල් නැමැති අඳුර දුරලා ප්‍රඥාව නැමැති ආලෝකය දල්වාලයි. මානව සංහතිය යහමගේ වන්නටත් ආගමික විශ්වාසයෙන් හා සමාජ යහපැවැත්ම වඩ වඩාත් මිනිස් සමාජය තුළ තහවුරු කරන්නටත් හේතුවන මහා ශිවරාත්‍රිය දිනය සමරන ශිව භක්තිකෙන් සියලු දෙනාට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මහා ශිවරාත්‍රිය දින නිමිත්තෙන් සිය සුභ පැතුම් මෙලෙස එක්කලා. ලොවපුරා හින්දු භක්තික ජනතාව අවසානයක් හා ආරම්භයක් නොමැති කරුණාවන්ත වූ ශිව දිවයින් වෙනුවෙන් පුද පිළිවෙත් ඉටු කරමින් මහත් හරසරින් මහා ශිවරාත්‍රිය දිනය සමරන අතර මේ ශිව දිවයින් අතිශය ප්‍රිය කරන රාත්‍රිය ලෙස සැලකේ. වාර්ගික ආගමික ભેදවලින් තොරව එකිනෙකාගේ සංස්කෘතික ආගමික විවිධත්වය අගහෙමින් එකමුතුව දිවි ගෙවන්නට මහා ශිවරාත්‍රිය දිනය අප ජීවිතවලටද ආලෝකයේ මාවතක් කරගනිමු. මහා ශිවරාත්‍රි උත්සවයේ සමරන සමස්ත හින්දු ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් වූ තමන් අපේක්ෂාවන් ඉටු වේවායි මාගේ හද පිරි සුබ පැතුම් පිරිනමන අතර අර්ථපූර්ණ ප්‍රීතිමත් ශිවරාත්‍රිය දිනක් වේවායි ප්‍රාර්ථනා කරමි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ අල්ලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී කැඳවා තිබුණා. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර ඇති කිවිසුම පසුගිය දෙසැම්බර් 31 වනදා අවසන් වුණා. ඒ හේතුවෙන් ඕනෑම අවස්ථාවක මෙන්ම තනි ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ දෙකටම අවස්ථාවක් හිමිවනු ඇති. අපිට හොඳ රතු එළියක් ජනතාව පත්යෙන් පෙන්වලා තියෙනවා. ඉතින් ඒක අපි අවධානයට අරගෙන අවශ්‍ය වෙනස්කම් කරේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන බව අපි දන්නවා. ඇත්තමයි. ඒ කියන්නේ අගමැතික මේ වෙනසක් වෙනවයි කියලා ඔබතුමා කියන්නේ. අපි එහෙම එච්චර දුරට කතා කරේ නැහැ. හැබැයි අපි කිව්වා පැලස්තර දාලා මේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. ඒ කියන්නේ වෙනම ආණ්ඩුවද ශ්‍රී ලංකාවේ මේ අයින් වෙලා මේ යහපාලන ආණ්ඩුව ඉවර කරලා වෙනම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගෙනියන්නද කතා කරේ? අපිට එහෙම ගැටලුවක් ආවොත් ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අපි ලෑස්ති තනි ආණ්ඩුවකුත් පිහිටවන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඒ ශක්තිය අපිට තියෙනවා. බොහෝ දෙනාගේ ඉල්ලීම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් යන් කියලාද? එහෙමත් බහුතර මතයක් නැහැ. නමුත් විශාල වෙනසක් කරන්න ඕනේ කියන මත හැමෝම ඉන්නවා. ඒ වෙනස මොන වගේද? ඒක තමයි ගැටලුව තියෙන්නේ. වෙනස මොකද්ද? කොහොමද ඒක ඇති කරන්න කියන එක. අපි එතෙන්ට යන්න අවශ්‍යයි. ඒ කියන්නේ තව සාකච්ඡා වාර දෙක තුනක් කරන්න වෙයි. ඒ සාකච්ඡා වලට අගමැතිතුමාගේ ඉල්ලීම මොකද්ද උනේ? මේ ආගමතුමා ඕන දෙයකට ලෑස්ති. එතුමා ඉතාමත් යහපත් ලෙස මේ ඇහුම්කන් දීලා අපගේ අදහස් වලට එතුමා සවන් දුන්නා. ඉතින් ඒක දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයෙකුගේ හොඳ ගතිගුණයක්. ඒක
මට දැනට වැදගත් වෙන්නේ ජනතාව දුන්නු පණිවිඩය. ජනතාව දුන්නු පණිවිඩය අපි හොඳට ඔළුවට අරගෙන තියෙනවා. ජනතාව දුන්නු පණිවිඩය ජන සමාජයේ විවිධ තලයන් තුල ජනතාව පණිවිඩයක් දීලා තියෙනවා. මේ පණිවිඩය අපි හොඳට ඔළුවට අරගෙන දේශමාමක ආකාරයෙන් මහ ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි කියන පණිවිඩය ජනතාව දීලා තියෙනවා. ඉතින් ජනතාව අපිට අවස්ථාවක් දීලා තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා නම් අඩු ලුහුණුකම් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න. ඊළඟ අගමැති කියන කතාව කොට ගිනියක් දෙන්න බැරිද? ඊළඟ අගමැති වෙන්නේ කවුද කියලා මං කියන්නද? මේ ඊළඟ අගමැති කවුද කියලා? හරි. තමුන කළ ජනාධිපතිවගේ අහන්නකො. සර් you did you did බෙල්ල සම්බන්ධ අම්මන්ට. අපි නෙවෙයිනේ අගමැතිවරු ජනාධිපතිවරු මේ කැබිනට් මණ්ඩල තීන්දුව කරන්නේ. දැන් මට මේ අමතිකම තියෙන්න පුළුවන්. හෙට උදේ නැති වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයක් පවත්වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශිෂ්ට ජයග්‍රහණයක් කළා. ඒ ජයග්‍රහණය අපි මුලින්ම ජනතාවට ගෞරවණීය ස්තුතිය උද කළා. ජනමත විමසුමක් වශයෙන් තමයි මේක සැලකිය යුත්තේ. රට බෙදනවට විරුද්ධව, සම්පත් විකුණනවට විරුද්ධව, විශේෂයෙන්ම බදුබර විශාල වශයෙන් ජනතාවට පැටවීමට විරුද්ධව, සහන කප්පාදු කිරීමට විරුද්ධව, ඒ වගේම දිගින් දිගටම කරගෙන යන්නා වූ පළිගැනීමට පැහැදිලිව ජනතාව දීලා තිනවා. වාම මේ ආණ්ඩුවට මහමැතිවරණයකට ගිහිල්ලා මහමැතිවරණයකින් ජනතාවට තීන්දුව කිරීමේ අවස්ථාව ලබා දෙන කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒ පණිවුඩේ තමයි මම දැන් මේ ආණ්ඩුවට මාධ්‍යයට අපේ ස්තුතිය පුද කරන්න ඕන. මාධ්‍යයට විශේෂයෙන්ම මේ මැතිවරණ ව්‍යාපාරයේදීම සාධාරණ වාර්තාකරණයක් කිරීම පිළිබඳවත් මම දැන් රටේ මේ තියෙන ආර්ථික අසහනය, රටේ තියෙන අස්ථාවර භාවය මේ සියල්ල වෙනස් කිරීමට හොඳම වැඩමයි. පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා මැතිවරණයක් තියලා ප්‍රතිබල අනුව ස්ථාවර අඳුවක් පිටවන්ට කටයුතු කරනවා. ඔව් පැහැදිලි. ඒකට අපි සහයෝගය දෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙන්නේ පැහැදිලි මතවාදයක් තියෙනවනේ රටේ. ඒ ජනතා මතයට අහුන්කම් දෙන්න රජා කුරුදු වෙන්න ඕනේ. ඒකට මගේ දැන් මේ තියෙනවා නේ ප්‍රශ්නයක් නේද? මේ කට්ටිය තමයි තීන්දුව කරන්නේ. ඒ සියල්ල තීන්දුව කරන්න ඕනේ පක්ෂය. පක්ෂ නායකකම් සම්බන්ධයෙන් මාධ්‍යයට දිගටම පවත්වාගෙන යන්න පුළුවන් ප්‍රතික්ෂේප ජනතාව නම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ආණ්ඩුව මන් දන්නේ මොනවද කියන්නේ. මේකේ ජනතාව ප්‍රතික්ෂේප කරපුවම ආණ්ඩුව මං ඉඳන්නේ හරි තීන්දුවක් ගන්න ඕන කියලායි මම හිතන්නේ. මොකද අපි තමයි නියම විපක්ෂය. බැඳුම් කර ගනුදෙනුට අදාළව දැනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ විභාග වන විමර්ශනයේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර දෙන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද අවසර ලබා දුන්නා. අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවේගෙන් ඉල්ලා සිටියේ බැඳුම් කර ගනුදෙනුට අදාළ පරීක්ෂණ සඳහා මේ මාස 13, 14 සහ 15 වෙනි දිනවල මොවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඒ අනුව එම ඉල්ලීමට අවසර ලබා දෙමින් ඉඩ සලසන ලෙස ඇය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් දෙනෙකුත් කළා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක් වන බවට නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ පසුගිය නම වනතයි. මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පැමිණිල්ලක් මත පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා පසුගිය 4 වනදා තරංගොඩ ගැනුණා. සැකකරුවන් දෙදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවේ නියෝග කළේ පසුගිය 5 වනදායි. සතියක් යනතුරු පෙළපාලි සහ රැලි පැවැත්වීමෙන් වළකින ලෙස පොලිසිය දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ඊයේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පූර්ව මැතිවරණ කාලය තුළදී ලැබිලා තිබෙන සමස්ත පැමිණිලි සංඛ්‍යාව 692ක් වෙනවා. සමස්ත කාලයට අදාළව සමස්ත පැමිණිලි 869ක් ලැබිලා තිබෙනවා. මේ පැමිණිලි 869ට අදාළව සැකකරුවන් 162ක් අත්අඩංගුවට අරන් තියෙනවා. සැකකරුවන් 162 තුළ ඉන්නවා අපේක්ෂකයන් 37 දෙනෙක්. ඒ අනුව සමස්ත කාලයටම අදාළව පැමිණිලි හා වැටලීම් වලදී අත්අඩංගුවට ගත්ත සම්පූර්ණ සැකකරුවන් ගණන
අටක් වෙනවා. මේ සැකකරුවන් 668 තුල ඉන්නවා, අපේක්ෂකයින් 85 දෙනෙක්. මැති ඉතිහාසයේ පවත්වනු ලැබූ මැතිවරණ අතරින් සාමකාමීම මැතිවරණය පසුගියදා පැවති පළාත් පාලන ඡන්දයේ බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. නිරීක්ෂණ සංවිධානයක් හැටියට අපි මැතිවරණ ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව සෑහීමකට පත් වෙනවා. මෑත ඉතිහාසයේ පවත්වපු මැතිවරණ අතර සාමකාමී මැතිවරණය මේ මැති පළාත් පාලන මැතිවරණය හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්. පශ්චාත් මැතිවරණ කාලය තුළත් අපිට සිද්ධීන් 40ක ප්‍රමාණයක් මේ දක්වා වාර්තා වෙලා තිබෙනවා. ගැටුම්කාරී සිද්ධීන් 25ක් ඒ අතර වාර්තා වෙනවා. රෝහල්ගත වීම 11ක් මේ පහුගිය දින දෙක කාලය තුළ වාර්තා වෙලා තිබෙනවා. අපි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ ඉදිරි සතියක පමණ කාලය තුළ ඡන්දදායකයන් එකරාශී වන රැස්වීම පෙළපාලි හෝ පිළිගැනීමේ උත්සව හැකිතාක් දුරට වළක්වා ගන්න හැටියට වසර දෙකහමාරකට පස්සේ පළාත් පාලනයෙන් සභිකව තෝරා ගන්නට අපිට ඉඩකඩ ලැබුණේ නිසා ඉදිරි කාලය තුළ මේ ජනතාවගේ අභිලාෂයන් අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන ආකාරයට සියලුම මහජන නියෝතයෙන් එකරාශි වෙලා එකමුතුව වැඩ කිරීමේ අවශ්‍යතාවය තමයි අපි මෙහි මොහොතේ දකින්නේ. සයිටම් ගැටලුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරිපත් කළ යෝජනාවලට සයිටම් දෙමාපියන් එකඟතාව පළ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය මේ බව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. සයිටම් ආයතනයේ අහෝසි කිරීමත් සමග ඒ ශිෂ්‍යයින්ට සුදුසුකම් සහිත සියලුම ශිෂ්‍යයින්ට ලබා දීම සඳහා වැඩපිළිවෙළක්, ඒ අවශ්‍ය කරන උපාධිය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සැකසමින් ඉන්නවා. හැබැයි එය සුදුසුකම් සහිතව, අවම සුදුසුකම සහිතව සිදුවෙන වැඩපිළිවෙළක්. එතකොට මේ සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. රටේ දේශපාලන බලය සදාකාලික නෑ. දේශපාලන බලය කියන එක තාවකාලිකයි. සියලුම දේශපාලන පක්ෂවල පොදුයි. එය තීරණය කිරීමට තරම් බුද්ධියක් තියෙන සබුද්ධික ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ ජනතාව අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය විදියට කටයුතු කරනවා. ඒ නිසා මේ රටේ පාලනය බාර ගන්න බලාගෙන ඉන්න ඕනම පක්ෂයකට දැවැන්ත තීන්දුව මේ පසුගිය වසර 3-4 ඇතුළත දීලා තියෙනවා. ව්‍යාපාරික පුවත් විශේෂාංගය වෙතයි දැන් අවධානය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් ලබා ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සෙවන ලොතරැයියෙන් නිවාස දෙකක් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහකයන් දෙදෙනෙක් හා මහජන සම්පත ලොතරැයියේ රුපියල් 3,93,00,000ක්, මෙගා පවර් ලොතරැයියෙන් රුපියල් 3,61,00,000ක් හා නිරෝකා ලොතරැයියෙන් 1,54,00,000ක් දිනාගත් ජයග්‍රහකයන් හා සුපරි ගොවිසත ප්‍රථම වාරෙන් ටොයෝටා වීගෝ කාර් 9ක් දිනාගත් ජයග්‍රහකයන් 9 දෙනෙක් කොළඹ එයාපෝර්ට් සුපර් ඩ්‍රෝ ලොතරැයියේ 32 වාරේ 1,20,000කට ආසන්න බෝනස් වර්ගයේ මෝටර රථය දිනාගත් ජයග්‍රහකයා හා සෙවන හා මහජන සම්පත විශේෂ දිනුම් වාරවල මෝටර රථ දෙකක් දිනාගත් ජයග්‍රහකයන් දෙදෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. සෞදි අරාබියේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක් වන රියාද් හෝටලය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වසා දැමුණා. ඒ එහි අයිතිකාරීත්වය පැවති සෞදි කුමාරවරුන් හට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන්. රියාද් හෝටලය සෞදි අරාබියේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක් වනවා. එය ඉතාම සුඛෝපභෝගී හෝටලයක් බවයි වාර්තා වන්නේ. එම හෝටලය අයිතිකාරීත්වය පවතින්නේ සෞදි අරාබියේ කුමාරවරුන්ටයි. මෙම හෝටලය වෙත විශාල වශයෙන් පැමිණෙන්නේ සෞදි කුමාරවරුන් සහ ව්‍යාපාරිකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය වසරේදී සෞදි කුමාරවරුන් හට දූෂණ චෝදනා එල්ලවීමත් සමග මෙම රියාද් හෝටලය වසා දැමුණා. එහෙත් නැවතත් එම චෝදනා බැහැරවීමත් සමග මෙම හෝටලය නැවත විවෘත කර තිබෙනවා. එය නැවත විවෘත කිරීම සඳහා එරට ඔටුන් හිමි මොහමඩ් බින් සල්මාන් කුමරුන් මැදිහත් වූ බවයි සඳහන් වන්නේ. කුමාරවරු 200 දෙනෙකු මෙම හෝටලයේ සමාජිකත්වය දරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම එරට ඇතැම් අමාත්‍යවරුන් සහ ව්‍යාපාරිකින්ද සමාජිකත්වය දරනු ලබන බවත් සඳහන්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පන්දුවර 20x20 තරගාවලිය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පන්දුවාර 20x20 ක්‍රිකට් තරගාවලිය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ මිනිපුර හිෂයා බංගලා ක්‍රීඩාංගණයේදී එම තරගාවලියට තරඟ දෙකක් ඇතුළත්. එහි නිල විකාශය ගෙනීම සඳහා සියත ටීවී මේ වන විට සීලු කටයුතු සූදානම් කර අවසන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරයේදී පැවති තුන්කොන් තරගාවලියේද ජය ශ්‍රී ලංකාව දිනාගත්තා. අනතුරුව බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ ජයද ශ්‍රී ලංකාව වාර්තා කළා.
මේ අතර බංගලාදේශයට එරෙහි පන්දුවාර විස්ස තරඟාවලිය ශ්‍රී ලංකා නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කර තිබෙනවා. දෙරට අතර පළමු විස්සය විස්ස තරඟාවලිය සඳහා ශකිබුල් හසන් සහභාගී නොවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා. ඒ ඔහුගේ අතේ ආබාධය තවදුරටත් සුව නොවීම හේතුවෙන් විස්සය විස්ස තරඟය සඳහා බංගලාදේශ සංචිතයට නවක ක්‍රීඩකින් පස් දෙනෙකු කැඳවා තිබීම විශේෂත්වයක්. ඒ අබු ජායෙඩ්, අර්ෆුල් හක්, මහේදි හසන්, සකීර් හසන් සහ අෆීෆ් හුසෙන් එම නවක ක්‍රීඩකින් පස් දෙනයි. අන්තර්ජාතික පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීමවල පකිස්තානයේ තවදුරටත් පෙරමුණගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට එම ලයිස්තුවේ හිමිවැත්තේ නමවන ස්ථානයයි. ඒත් සමගින් සිතිරිවී උදෑසන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න www.siyathanews.lk වෙබ් අඩවිය වෙත. යළිත් හමුමු අපගේ මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.